තරුණ ජීවිතවලින් වැඩි සංඛ්‍යාවක් අහිමි වන්නේ සියදිවි නසා ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා සඳහන් කරනවා. ලංකාව තුල අවුරුද්දකට සියදිවි නසා ගැනීම 3000ක් පමණ වාර්තා වෙනවා. 1990 ගණන් වල ගන්නකොට ශ්‍රී ලංකාව සියදිවි හානි කර ගැනීම අතින් ලෝකයේ ඉහළම තැනක හිටියා. නමුත් 1990 මේ මැද භාගයේදී ජනාධිපති කොමිසමක් දැමුණා මේ සියදිවි හානි කර ගැනීම ගැන. ඒකේ ප්‍රතිපත්තිත් එක්ක සියදිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවේ ගොඩක් අඩු වුණා. නමුත් අපි ලෝකයේ 21 වෙනි තැන වගේ තමයි 2021 වගේ වෙනකොට ඉන්නේ. කෙනෙකුට දිවි හානි කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපානවා. එකක් තමයි විෂාදය නැත්නම් ඩිප්‍රෙෂන්. ඊළඟට මත්පැන් වලට ඇබ්බැහි වීම ප්‍රධාන හේතු දෙකක් වෙනවා. හැඟීම් පාලනය කර ගැනීමට ආවේග පාලක කර ගැනීමට බැරි හින්දා ආවේගශීලීව සිය දිවි හානි කර ගැනීම කරන විශේෂයෙන්ම තරුණ අය අතර. නව යොවුන් වියේ තරුණයන්ගේ මානසික ගැටලු හඳුනා ගැනීම අතිශය වැදගත් කාරණාවක්. පරිසරය තුල සිදු වෙන යම් යම් සංකූලතා වෙන්න පුළුවන් ප්‍රශ්න විසඳා ගැනීමේ ගැටලු ආවේග පාලනයේ ගැටලු ඒත් එක්කම ආතති තත්ත්ව ඒගොල්ලන්ට අධ්‍යාපන ගැටලු එක්ක එන කලබලකාරී ස්වභාවයන් යාළුවොත් එක්ක එන අන්තර්පුද්ගල සම්බන්ධතාවල ගැටලු ජීවිතේ කොහොමද සෝෂලයිස් වෙන්නේ ඒත් එක්කම විද්‍යුත් තිර භාවිතය මේ වගේ බහුවිධ සාධක මේ මානසික ගැටලු වලට බලපාන අපි දන්නවා දරුවන්ගේ මේ අපි සාමාන්‍ය මානසික ගැටලු වෙනකොට ඒගොල්ලන්ට සුබවාදීව හැඟීම් කලමනාකරණය කර ගැනීම අපහසුයි. තමන්ට ප්‍රශ්නයක් දරාගෙන ඉන්න පුළුවන් මට්ටමට කොහොමද කුසලතා වර්ධනය කරගන්නේ කියන එකට අපි ඉඩකඩ ලබා දෙන්න ඕනේ. ඒකට අපි දරුවන්ව පුදු පුහුණු කරන්න ඕනේ. සියතිවි නසා ගැනීමේ සිද්ධියක් මාත්‍යයක් තුලින් වාර්තා කිරීමේදී සියලු තොරතුරු ඇතුළත්ව තවත් කෙනෙකුට සියදිවි නසා ගැනීමට පෙළඹෙන ආකාරයට ඒ වාර්තා කිරීමෙන් වලකින්නයි වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. අපි දන්නවා සබන් ජාතිවලට එහෙම නැත්නම් වෙන මොනවා හරි ජාතිවලට අලෙවිකරණයේදී අපි ප්‍රචාරණය පාවිච්චි කරනවා. ඒ වගේම අපේ ඔළුවට ඒක කාවැදිලා තිබ්බොතින් ඒක තව තවත් ප්‍රචලිත වෙනවා. කියන්නේ නැහැ වාර්තාකරණය කරන්න එපා කියලා. හැබැයි ඒ කියන්නේ කොතනදීද සිද්ධ වුනේ කොහොමද සිද්ධ වුනේ මොකක් හින්දාද සිද්ධ වුනේ කොහොමද කරගත්තේ ඒ කියන්නේ අර දෙපැත්තට වැනි වැනි ඉන්න එක්කෙනෙකුට අපි ලේසි විදිහක් සපයනවා අඩු ගානේ මනෝවෛද්‍යවරු කියලා ජාතියක් ඉන්නවා කියලා දන්නේ නැති කට්ටියක් තියෙනවා ලංකාවේ මානසික රෝග කියලා රෝග ජාතියක් තියෙනවා කියලා දන්නේ නැති කට්ටියක් තියෙනවා මොකද අපිට ගොඩක් වෙලාවට ෆයිට් කරන්න වෙනවා මේක ලෙඩක් කියලා කියන්නේ ඉතින් අන්න ඒ පණිවිඩය ගෙන යන්න පුළුවන් නම් තාමත් වැදගත් කාර්යභාරයක් අපිට වගේ නෙමෙයි මාධ්‍යයට කරන්න පුළුවන් මෙතනදී